සුබදසක් හැමෝටම අදත් පිළිගන්නවා YouTube නාලිකාවේ අලුත්ම වීඩියෝ ගැන සුබදනාම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා YouTube සම්බන්ධව තවත් අලුත් මාතෘකාවක්. මීට පෙර මම YouTube නාලිකාවක් පවත්වාගෙන යන අය වෙනුවෙන් මාතෘකා කීපයක් කතා කළා. ඉතින් අද දවසේ මම කතා කරන්නේ YouTube channel එකක් monetize කරලා භාවිතා කරන කෙනෙක් වෙනුවෙන් වැදගත් වෙන විදිහේ මාතෘකාවක්. ඒ වගේමයි YouTube channel එකක් පවත්වාගෙන යන ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ monetize වෙන්නේ නැති වුණත් මේ වීඩියෝ කරලා වැදගත් වේවි අනාගතයේදී භාවිතය සඳහා. ඉතින් අද දවසේ මම කතා කරන්නේ කොහොමද අපි අපේ YouTube revenue එක වැඩි කරගන්නේ කියලා. ඒ වැඩි කර ගැනීමට අදාළ එක කාරයක් මම මෙලා කතා කරනවා. ඉතින් ඔයාලා දන්නවා YouTube channel එකක් පවත්වාගෙන යද්දී ඒ YouTube channel එකේ තියෙන video play වෙන ආකාරය අනුව තමයි කෙනෙකුට revenue එකක් ලැබෙන්නේ. ඒ YouTube නාලිකාවේ video play වෙන අතරේදී පළකුණු ලම්න දැන්වීම YouTube ආදින මගේ පළකුණු දැන්වීම වලදී කොටසක් නැත්නම් ඒ ආදායම කොටසක් තමයි YouTube නාලිකාව හිමි කෙනාට ලැබෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට හැකියාවක් තියෙනවා වැඩිපුර දැන්වීම ප්‍රමාණයක් pay කරගන්න. එතෙන්දී යම් ආකාරයක වැඩි revenue එකක් ලබා ගැනීම අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේ කරගන්න පුළුවන් විදිහ එක දෙයක් තමයි mid rolls කියන එක. mid rolls කියන එක සාමාන්‍යයෙන් YouTube video එකක් play වෙනකොට video එක ආරම්භයේදී එහෙම නැත්නම් video එක අවසානයේදී advertisement play වෙනවා. ඊට අමතරව YouTube නාලිකාව පවත්වන creator කෙනෙක් creator අවශ්‍ය නම් එයාට අවස්ථාවක් තියෙනවා mid rolls add pay කරන්න. ඒ කියන්නේ video එක නරඹන අතරේදී view-ට ads play කරන්න නැත්නම් ads display කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ දේ කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේ දේ කරගන්න ඔයාලා ඔයාලගේ YouTube නාලිකාවට යන්න ඕන. ඉතින් මම මේ වෙලාවේ මෙතන type කරනවා මෙන්න මේ YouTube කියන link එක click කරනවා. click කළාම මේ වෙලාවේ මගේ YouTube නාලිකාවට ප්‍රවේශ වෙනවා. මේ වෙද්දි මම මගේ පරිගණකය හරහා මේ channel එක log වෙලාමයි ඉන්නේ. නිසා username සහ password එකක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒවා දන්නවා ඔයාලට අවශ්‍ය නම් මේ දේ ඇතුළත් කරලා ඔයාගේ YouTube නාලිකාවට යන්න පුළුවන් කියලා. හරි. මෙන්න මේ විදිහට අපිට YouTube එකේ home page එක පේනවා. ඉතින් මෙතන දකුණු පැත්තේ මෙන්න මේ වගේ අපිට පේනවා මේ YouTube නාලිකාවේ අදාළ user profile picture එක. ඉතින් මම මේ click කරලා YouTube Studio කියන අවස්ථාව තොර ගන්නවා. මෙන්න මෙතන තියෙන YouTube Studio කියන අවස්ථාව මම තොර ගන්නවා. ඉතින් ඔයාලා දන්නවා YouTube Studio හරහා තමයි අපි අපේ channel එකේ settings පුරක් හදාගන්නේ. මෙන්න මේ විදිහට අපේ YouTube Creator Setup Studio කියන අවස්ථාවට දැන් ප්‍රවේශ වෙනවා. එමනම් ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙනවා icon එකක් content කියලා. මෙන්න මේ අවස්ථාව content එකේ අවස්ථාව අපිට තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනින් content තෝරගන්න පුළුවන් වාට. එහෙම නැත්නම් ඇත්තටම අපි ආරම්භක තිරයේදී මෙන්න මෙතනත් තියෙනවා icon එකක්. මේකේ click කළාත් අපිට content එකේ අවස්ථාව තෝරගන්න පුළුවන්. මෙතනත් content එකේ අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් වාට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ content එකේ අවස්ථාව තෝරගන්න. එතකොට ඔයාගේ channel එකේ තියෙන හැම video එකක්ම වාට පෙන්නුම් කරනවා. ඉතින් ඔයා දන්නවා සමහර video අපිට private තියන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර video අපි public තියෙනවා. public තිබ්බොත් තමයි එක කෙනෙක් ප්‍රේන්නේ. ඉතින් මම මීට ආසන්න මොහොතක upload කරපු video එකක් තියෙනවා. ඒක තාම private තත්ත්වයේ තියෙන. ඒක හේතුව තමයි මේකේ තාම සමහර දේවල් මට settings හදන්න තියෙනවා. ඉතින් ඒක settings එකක් තමයි මෙන්න මේ mid rolls කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි video එකක් upload කරලා පස්සේ අපි මේකේ මේ channel එකේ නම ආදී දේවල් ඉස්සර දෙන්න ඕනේ. ඊට අමතරව අපි මේකේ mid rolls add කරන්න අපිට පුළුවන්. ඉතින් ඒවා කරන්න කලින් අපි මේක public දාන්නේ නැහැ. ඊට කලින් අපි ඒක private කියලා පස්සේ වෙනම public දාන්න පුළුවන්. ඉතින් මම දැන් උත්සාහ කරන්න ඔයාලට කියලා දෙන්නේ කොහොමද mid rolls add අපි add කරන්න කියලා. ඔයාලට තියෙනවා මෙන්න මේ වීඩියෝ එකේ නමත් එක්ක පහළට ගියාට පස්සේ මෙන්න මෙතන ඩොලර් සංකේතයක් තියෙනවා. monetization තමයි කියනම ඒ icon එකේ click කරන්න ඕන. අපි click කරමු. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මෙන්න මෙතන තියෙන monetization කියලා icon එකක්. ඒක click කරලා පස්සේ එනවා drop down menu එකක්. ඒකේ තියෙනවා on off කියලා අවස්ථා දෙකක්. ඉතින් මේක මම වීඩියෝ එක upload කරද්දී monetization on කරා. නිසා මේක මෙහෙම තියෙන අපි ඒක අනිවාර්යෙන් ඒ තත්ත්වයෙන් තියෙන්න ඕන. එතකොට තමයි අපේ වීඩියෝ එකේ ඇඩ්ස් ප්ලේ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන වාට පේනවා types of ads කියලා. advertisements වගේ කීපයක් තියෙනවා. display ads, overlay ads, sponsored cards. ඒ වගේම skippable video ads සහ non skippable video ads කියන එක. සාමාන්‍යයෙන් default මේ මේ ads series ඔක්කොම ටිකට tick mark එකක් වැල්ලලා තියෙන්නේ. ඉතින් අපි ඒකේ විදිහෙන් තියෙමු. එතකොට විවිධ වර්ගයේ ads අපේ වීඩියෝ එකේ ප්ලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා location of video ads කියලා. මෙන්න මේ අවස්ථාව තුනක් බලමු. before video, pre roll කියලා ඒවට කියනවා. during video mid roll ඊට පස්සේ after video post roll. ඉතින් මෙන්න මේ before video pre roll කියන එකයි after video post roll කියන එකයි කියන්නේ before video කියලා කියන්නේ video එක play වෙන කලින් advertisement play වෙනවා. after video කියලා කියන්නේ video එකෙන් පස්සේ ad play වෙනවා. ඉතින් අපිට ඕනේ මේ වෙලාවේ මෙන්න මේ video එක අතරතුරදී advertisement play වෙන්න. ඉතින් මේ දේ කරගන්න ඕන කරන මූලිකම සුදුසුකම තමයි ඔයාලගේ video එකේ time එක විනාඩි 8කට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. ඉතින් විනාඩි 8කට වඩා වැඩි කාලය සහිත වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් තමයි මේ ඔප්ෂන් එක ඔන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක ඔෆ් වෙලායි තියෙන්නේ. අපට ඇඩ් කරන්න බෑ.
වීඩියෝ එක අතරතුදී ඇඩවර්ටයිස්මන්ට් එකක්. ඉතින් අපි බලමු දැන් මගේ වීඩියෝ එකේ කාලේ විනාඩි 8ට වඩා වැඩි නිසා මේක ඇක්ටිව් වෙලා තියෙන. ඉතින් ඔයාලා උත්සාහ කරන්න ඔයාලට වැඩිපුර රෙවෙනියු එකක් ලබා ගන්න අවශ්‍ය නම් ගොඩක් ප්ලාවට ඔයාලගේ වීඩියෝ එකේ ටයිම් එකත් දෙකක් වෙනවා. විනාඩි 8කට වඩා වැඩි කාලයක සෙට් කරොත් එහෙම වීඩියෝ අතරතුදී ඔයාලට ඇඩ් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ප්‍රකාශයක් තියෙනවා මෙහෙම එකක් කියලා බලමු. By default, mid rolls will be placed at natural breakpoints to balance the viewer experience and create revenue. ඉතින් මෙන්න මේ mid rolls advertisements default. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෙර නිමි තත්ත්වයන් අරතේ කියන්නේ අපි මේක settings හැදුවත් නැත්තත් YouTube algorithm එක මගින් default ඒ කියන්නේ සාමාන්‍යයෙන් natural breakpoints වල මේ video එකේ natural breakpoints වල advertisement add කරනවා. ඒ කියන්නේ YouTube එකේ තියෙන algorithm එක අනුව අපේ video එක නරඹලා එහෙම නැත්නම් video එක කියවලා ඒකේ තියෙන audio එක ඔය තියෙන video එක අනුව සමහර ස්ථානවල automatically break points වල සමහර advertisement place කරනවා. ඉතින් මේක අපිට තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට manage කරන්න පුළුවන් ඒ දේ. ඉතින් මම උත්සාහ කරන්නේ මේවා මේ manage කරන විදිහ පෙන්වන්න. මේ අමතරව ඔයාලට මේ සම්බන්ධ වැඩිපුර විස්තර බලා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ learn more කියන අවස්ථාව click කරලා යන්න පුළුවන්. මම මේක right click කරලා open link in new tab කියන එක දෙනවා. එතකොට ඔයාලට මේ සම්බන්ධ වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ document එක කියවුවා. ඒ විස්තර අනුව සාමාන්‍යයෙන් අපි බලන්න ඕන ඉතින් video එකේ අතරමඟදී ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා නම් ඒක වීවට බලපාන විදිහ සාමාන්‍ය ඕනම කෙනෙක් වීඩියෝ එකක් බලද්දී ඇඩ් ප්ලේ වෙනවා නම් එයා කැමති නැහැ ඇඩ්ස් බලා බලා ඉන්නේ එයා කැමති වීඩියෝ එක බලන්න. ඉතින් අපි එයාගේ වීවගේ එක්ස්පීරියන්ස් එකට හානියක් නොවන විදිහට අපි දැනගන්න ඕනේ ඇඩ්ස් රීප්ලේස් කරන්න නැත්නම් ඇඩ් ප්ලේ කරන්න. ඒ දේ සාමාන්‍ය YouTube ආයතනය මගින් ඔටෝමැටිකලි සෙට් කරලා දෙනවා එක එක ටයිම් වලට. ඉතින් එහෙම සෙට් කරා වුණා සමහර ලාවට ඒ ස්ථානවල අනිවාර්යයෙන්ම ඇඩ්ස් ප්ලේ වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ වගේමයි අපි මිටෝස් එකේ ප්ලේස් කරත් ඇඩ්වර්ටයිස්මන්ට්ස් ප්ලේ වෙන ටයිම් එක අනිවාර්යයෙන්ම ඇඩ්ස් ප්ලේ වෙයි කියලා කියන්න බෑ. කොහොම වුණත් අපට වැඩිපුර ප්‍රමාණයක් එහෙම නැත්නම් යම් සාධාරණ ප්‍රමාණයක් සාධාරණ ස්ථාන කිහිපයක ඇඩ් කරොත් මේ ටික අපට යම් ආකාරයක අදම ලබන්න අවස්ථාවක් තිබේවි. දැන් සාමාන්‍යයෙන් තව දෙයක් කියන්න ඕන සමහර වීඩියෝස් තියෙනවා සින්දු වගේ දේවල් එහෙම නැත්නම් භාවනා සම්බන්ධ වීඩියෝක් කරනවා නම් එතෙන්දී මේ විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි ඒක නැති තරමට හොඳයි ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්. නමුත් අපි වීඩියෝ එකේ තත්ත්වය යන ටයිප් එක ගන්නවා. අපිට මේක තෝරගැනීම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සිල් විස්තර මෙන්න මේ ડોකියුමන්ට් එකේ තියෙනවා. ඔයාලා මේකත් හොඳින් කියව ගන්න. වැඩිපුර විස්තර මේකෙදි අවශ්‍ය වෙන දේවල් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ වැදගත් කාරණා තියෙන මෙන්න මෙහෙම එකක්. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් ඩෙස්ක්ටොප් එකේ සහ අනෙකුත් platform වලදී play වෙනකොට සාමාන්‍යයෙන් තප්පර 5කට කලින් ඇඩ් එක play වෙන තප්පර 5කට කලින් මේ වීඩියෝ එක view කරන කෙනාට පෙන්නනවා තව තප්පර 5කින් වීඩියෝ එකක් ඇඩ් එකක් play වෙනවා තව තප්පර 4කින් ඇඩ් එකක් play වෙනවා කියලා. ඉතින් ඒ අනුව යාට පුළුවන් ඇත්තටම ස්කිප් කරන්නත් ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වීවට. අපේ නිසා ඒ ගැන නොහිතා ඇඩ්වර්ටයිස්මන්ට් මෙතන ඇඩ් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම තියාගන්න. ඉතින් එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් යාට ස්කිප් කරන්න පුළුවන්. ස්කිප් කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඒ රෙවෙනු එක වෙනස් වෙන්නේ. අපි ඇඩ්වර්ටයිස්මන්ට් කොච්චර මෙතැන් වල ප්ලේස් කරා වුණා. හරි. එහෙනම් අපි මේ දේ කරලා බලමු. මම මෙන්න මේ මැනේජ් මිඩ් රෝල්ස් කියන අවස්ථාවට යනවා. manage mid rolls කියන ස්ථානයේ ඊට පස්සේ ඔයාලට මේ වගේ පේනවා අපි upload කරපු video එක timeline එක තියෙනවා. මෙතන අපේ video එක මෙතන audio එක තියෙනවා. ඉතින් මේක තමයි අපි advertisement add කරන්නේ. මගේ video එකේ කාලය තියෙනවා විනාඩි 26යි තත්පර 58ක් කාලයක්. ඉතින් ඒ නිසා විනාඩි 8ට වැඩි නිසා මේක මට දැන් add කරන්න පුළුවන්. මෙතනත් තියෙනවා if you choose to manually place your ad breaks avoid placing breaks at disruptive points. Note that ad breaks don't guarantee ads will appear for every viewer. ඉතින් අපිට පුළුවන් මේක manual place කරන්න. හැබැයි ඒක අපිට note එකක් දීලා තියෙනවා ඒක තමයි. එහෙම manual place කරා වුණත් ඒ තැන් වල ad play වෙයි කියලා හරියටම guarantee කරන්න බෑ කියලා. හරි. ඉතින් ඔයාලට ඕන නම් මේක automatically add කරන්න මෙන්න මේ place automatically කියන අවස්ථාව තුල දෙන්න පුළුවන්. Place automatically කියන අවස්ථාව තුලත් ඒක දෙන්න පුළුවන්. ඔයාලා manually මේ දේ කරන්නේ නැත්නම් ඉතින් මේකේ තියෙන දේ තමයි YouTube එකේ තියෙන algorithm එක අනුව අපේ video එක read කරලා යනවා මේවා add කරනවා. ඉතින් එතෙන්දී සමහර ලාවට හැබැයි මේක YouTube එක මගින්ම කරන නිසා advertisements පේවීමේ සම්භාවිතාවය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා කරලා බලන්න ඕන වැඩක්. ඔයාලට පුළුවන් මේක place automatic දීලා කරලා බලන්න. හැබැයි ඉතින් place automatic දුන්නට පස්සේ එකවරම මේක add වෙන්නේ නැහැ. යම් කාලයක් ගන්නවා මේක add වෙන්න. සාමාන්‍ය දවසකට වඩා අඩු කාලයකදී මේක බොහෝ ලාවට add වෙනවා. අපි මේක pick කර සැනින් මේ ටික add වෙලා අපිට පේන්නේ නැහැ.
අපි උත්සාහ කරන දවසේ මේක මැනුවලි ප්ලේස් කරන්න. ඉතින් ඔයාලට හොඳින් මේ වීඩියෝ එක තමන් හදපු වීඩියෝ එකක් නිසා ඔයාලට මැනුවලි ප්ලේස් කරන්න පුළුවන් මේක. වීඩියෝ එකේ තෝරගන්න සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකේ තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සර කරද්දි එක තැනකින් තව තැන චේන්ජ් වෙන අවස්ථා. ඉතින් ඒ වගේ අවස්ථා වලට ඇඩ් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා කීපයක් තෝරන අපි ඇඩ් කීපයක් දැන් මෙතන ඇඩ් කරලා දාමු මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට තියෙන මේ ටයිම් ලයින් එකේ අදාළ ස්ථානයට ඇදගෙන යන දැන් මම එන පොයින්ට් එක. ඉතින් ආරම්භයේදීම අපි ඇස් දාන්න ඕනේ. අපි ටිකක් ඉස්සරහ යනවා. මම මෙතන මෙන්න මේ වගේ විනාඩි 2 වගේ කාලෙකදී මම ඇඩ් එකක් දානවා. වීඩියෝ එක ආරම්භයේදීම වගේ තුර තියෙන්නේ. හරි, වීඩියෝ එක ආරම්භයේ දාන්න බැහැ. මෙන්න මෙතන විනාඩි 2 සෙට් වෙන සමායි ඉස්සරහට යනවා. ඉන්ට්‍රෝ එක තමයි මුලින් තියෙන්නේ. ඉන්ට්‍රෝ එක පාස් වුණාට පස්සේ මම මෙන්න මේ වගේ 2:42 දී මම ඇඩ් එකක් ඇඩ් කරන ගන්නවා. අඩබලම් මෙන්න මෙතන ඇඩ් බ්‍රේක් කියන අවස්ථාව තෝරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ටයිම් එක පේනවා ඇඩ් ස්ටාර්ට් ටයිම් කියලා. ඉතින් මේ තියෙන අර කහපාට ලයින් එකක් පේනවා ඇඩ් එක. මෙන්න මේ වගේ ප්ලේ වෙනවා. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් එක පේනවා මේ කහපාට ලයින් එක මේ වීඩියෝ එක බලන කෙනාට. ඒ මම විනාඩි 2:43 එකක් තියරුවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මම තැනකට එනවා. මම මෙන්න මෙතන තව ඇඩ් එකක් මෙතන ප්ලේස් කරනවා. එහෙම නැත්නම් ඇඩ් බ්‍රේක් එකක් ප්ලේස් කරනවා. ඒකට ආසරක් උඩ කියලා මෙන්න මේ ඇඩ් බ්‍රේක් කියන අවස්ථාව තෝරලා දෙන්න. ඊට පස්සේ එතන දෙක ඇඩ් වෙනවා. ඊට පස්සේ මම ඊට වඩා ටිකක් වැඩිපුර ටයිම් එකක් අරගෙන මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන්. මම එතනත් තෝරගෙන ඇඩ් බ්‍රේක් කියන අවස්ථාව තෝරලා දෙනවා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ අවසාන හරියේදී මෙන්න මේ හරි ඇඩ් එකක් මම මේක මෙන්න මෙහෙරි තියාගන්නවා. තියාගෙන මෙතන ඇඩ් බ්‍රේක් කියන අවස්ථාව තෝරලා දෙනවා. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ ටයිම් එක අනුව ඩියුරේෂන් එක අනුව තමයි මේක වල තෝරන්න වෙන්නේ. මම හිතන්නේ මේ හැම තැනම තප්පරයක් ගන්න නැත්නම් විනාඩියක් ගන්න ඇඩ්ස් දාන්න එපා. එහෙම දැම්ම පළියට ඇඩ්ස් ප්ලේ වෙන්නේ සමහර ලාවට ඒක ඉන්ටරප්ටිව් වෙන නිසා ඇඩ්ස් ප්ලේ නොවීම තියෙන්නත් පුළුවන්. අපිට ඒක හරියටම කියන්න බෑ. නිසා මේ වගේ අපි ඩියුරේෂන් එකක් තියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් මෙහෙම දැම්මට පස්සේ අපිට පුළුවන් මේක සේව් කරගන්න. මෙන්න මේ කන්ට්‍රි කියන ස්ථාව තෝරලා දීලා. වඩ බැලලාවත් ඉතුරු තේම මේ ඇඩ් එකක් දාපු තැනක් හරි නැහැ කියලා ඇඩ් පොයින්ට් එකක් වඩ මෙන්න මේ රීසයිකල් බින් එක ක්ලික් කරලා ඩිලීට් කරලා වෙන පොයින්ට් එකකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාටේට මේ වගේ ඩ්‍රැග් කරලා වෙන තැනකට අරයි යන්නත් පුළුවන්. හරි. මට හිතෙනවා මෙන්න මේ ටයිම් එකෙත් එකක් දාලා තව එකක් මේකට ඇඩ් කරගන්න ඕන කියලා. ඉතින් මම මෙන්න මේ හරියත් එකක් දානවා. හරි, ඔන්න මම දැන් ඒ වගේ ඇඩ් බ්‍රේක්ස් දැම්මා 1 2 3 4 5ක්. මේ සියල්ලම දාගෙන හරන් තියෙන මේකේ කන්ටිනියු කරන අවස්ථාව තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම දෙකටම මෙන්න මේ සේව් කරන අවස්ථාව තෝරලා දෙන්න. එතකොට තමයි මේක සේව් වෙන්නේ මේ සිරුම සිරින්ස් ටික. හරි, මෙන්න මෙහෙම හිනම් අපි mid rolls add එකතු කරන්නේ අපි වීඩියෝ එකක් තුළට. ඉතින් මේ දේවල් කරලා බලන්න ඔයාලගේ වීඩියෝ වලදී ඒ වගේ මත තියාන අනිවාර්යයෙන්ම මේ දේ කරන්නට අවස්ථාව තියෙන්නේ ඔයගේ channel එකේ videos එහෙම නැත්නම් ඔය channel එක monetize වුණාට පස්සේ. ඉතින් ඒ දේ කරගෙන වාඩ පුළුවන් වැඩි revenue එකක් ලබා ගන්න මෙන්න මේ විදිහේ mid rolls ads ඔයාලගේ video වලට එකතු කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ කාරණේ තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒත් එක්කම මේ වගේ video අරගෙන ඉන්න මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේමයි මේ channel එකේ තියෙන notification icon එක click කරලා bell icon එක click කරලා වාඩ පුළුවන් මම video එකක් දැම්මම notification ගෙන ගන්න. එමනම් ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න සහ ෂෙයා කරන්න තවත් කෙනෙකුගේ භාවිතය සඳහා. එමනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඉස්සරහ හැමෙමු. එතෙක් ඔබට සුබ දවසක්.